බාලවයස්කාර දැරියක් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට එම දැරියගේ පියා විසින් කොළඹ මහාධිකරණයට පසුකියදා පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එය අද මහාධිකරණය හමුවේ සලකා බැලුණා. මෙහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥ මහතාගෙන් විමසා සිටියේ 2014 පසරේ සිදු වූ මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට මෙතරම් ප්‍රමාද වූයේ ඇයිද යන්නයි. ඊට පිළිතුරු දෙමින් පෙත් සම්කාර පාර්ශ්වයේ නීතිඥයා කියා සිටියේ ජනාධිපතිවරණයක් පැවති කාලය තුළ මෙම සිදුවීම සිදු වූ බැවින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ප්‍රමාද වූ බවයි. දරුවෙකු පැහැර ගැනීමට ලක් වූ අවස්ථාවක කඩිනමින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සාමාන්‍ය ක්‍රියාදාමය වුවද මෙතරම් ප්‍රමාද වී පැමිණිලි ඉදිරිපත් කිරීම තුළ සද්භාවය පිළිබඳ ප්‍රශ්නයක් පවතින බව විත්තිකාර පාර්ශ්වයේ නීතිඥයා පෙන්වා දුන්නා. එසේම පැහැර ගැනීමට ලක් වූ දැරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයා ඇගේ මව්පියන් ළඟට යාමට අකමැත්තක් දක්වන බවයි. ඇයට හොඳ ආරක්ෂාවක් පවතින බවට පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇති බවද දැරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළා. මෙම කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා අදාළ පැමිණිල්ල වැඩිදුර විභාග කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට තීරණය කළා. ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කරන විභාගයේ වාර්තාවක් ලබන ජුලි මාස 3 වනදා කොළඹ මහාධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළා.